ඔබට දියවැඩියාව තිබෙනවා නම් ඔබ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත යුතුයි. බොහෝ දෙනෙක් කියන්නේ කෙසෙල් පිටි කෑම දියවැඩියාවට බලපානවා කියලා. නමුත් ඇත්ත අපි සොයාගත යුතුයි. කෙසෙල් පිටි වල තිබෙන සීනි සහ කාබෝහයිඩ්‍රේට් මොන වගේ ඒවාද කියලා මුලින්ම සොයා බලන්න ඕනේ. කෙසෙල් පිටි වල තිබෙන සම්පූර්ණ කැලරි ප්‍රමාණයෙන් 93%ක්ම ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. මේ කාබෝහයිඩ්‍රේට් සීනි පිෂ්ඨය සහ තන්තු ලෙස පවතිනවා. එක් සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගිරියක සීනි ග්‍රෑම් 14ක් සහ පිෂ්ඨය ග්‍රෑම් 6ක් අන්තර්ගත වෙනවා. මීට අමතරව තන්තු ග්‍රෑම් 3ක් තියෙනවා. මේ ෆයිබර් මගින් පිෂ්ඨ ජීර්ණය ප්‍රමාද කරනවා. මේ නිසා රුධිරයට ග්ලූකෝස් නිදහස් වන වේගය තරමක් අඩු වෙනවා. ග්ලයිසෙමික් අගය මගින් අපට තීරණය කරන්න පුළුවන් කිසියම් ආහාරයක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කිරීමට දායක වන ආකාරය. ග්ලයිසෙමික් අගය වැඩි නම් එය ඉක්මනින් රුධිරයට ග්ලූකෝස් නිදහස් කරනවා. කෙසෙල් වල ඉදුණු ප්‍රමාණය අනුව එය ග්ලයිසෙමික් අගයේ අඩු මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා වෙනස් වෙනවා. ඒ කියන්නේ අඩුවෙන් ඉදුණු කෙසෙල් වල ග්ලයිසෙමික් අගය අඩුයි කියන එකයි. ඉතින් අපට තීරණය කළ හැක්කේ කෙසෙල් වැඩියෙන් ඉදුණු පසු එහි සීනි ප්‍රමාණය ඉහළ යන බව. අනික තමයි අඩුවෙන් ඉදුණු කෙසෙල් වල තිබෙන්නේ ප්‍රතිරෝධී පිෂ්ඨය. මේවා කෙලින්ම ආමාශයේදී ජීර්ණය නොවි අන්ත්‍ර දක්වා යනවා. හරියටම තන්තු හේවත් ෆයිබර් වගේ. ඉතින් රුධිරයට ග්ලූකෝස් නිදහස් කරන වේගය මේ නිසා අඩු වෙනවා. නමුත් හොඳින් ඉදුණු කෙසෙල් වල ප්‍රතිරෝධී පිෂ්ඨය අඩුයි. ඒ නිසා ආමාශයේදීම ජීර්ණය වෙලා ඉතා වේගයෙන් රුධිරයට ග්ලූකෝස් නිදහස් කරනවා. ඒ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ඉතින් දියවැඩියා රෝගියෙක් හොඳින් ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීම සුදුසු නැහැ. ඒ වගේම ඉදුණු කෙසෙල් ආහාරයට ගන්නවා නම් කුඩා ප්‍රමාණයේ එක් කෙසෙල් ගෙඩියක් පමණක් ආහාරයට ගැනීමෙන් තෘප්තිමත් විය යුතුයි. ලොකු කෙසෙල් ගෙඩියක් නම් වරකට එයින් භාගයකට වඩා ආහාරයට නොගත යුතුයි. කෙසෙල් ආහාරයට ගැනීමේදී කජු හෝ සම්පූර්ණ මේදය සහිත යෝගට් සමග ආහාරයට ගන්නවා නම් වඩාත් සුදුසු බව තමයි සඳහන් වෙන්නේ. වඩාත් සුදුසු වෙන්නේ කුඩා ප්‍රමාණවලින් ආහාර වේල් ගණන වැඩි කිරීම බවත් මතක තබා ගත යුතුයි.